ආයිබෝවන් සීක්‍රට් නිවුස් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වනේ කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක සඳහන් වෙනවා. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙන බව දැනුම් දී තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මාස 11 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වන බවයි සඳහන් වන්නේ. මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට අහෝසි කර තිබූ අතර පසුව එය යලිත් 2015 වසරේ ජනවාරි 1 වෙනිදා සිට එය යලි ක්‍රියාත්මක කෙරුණා. එය අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි 1 වෙනිදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වුණා. මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් 74%කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ. නව ගැසට් නිවේදනයට අනුව මින්පසු කිසිදු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් නොගෙවෙනු ඇත. නවතත් එම ප්‍රවෘත්තිය කෙටියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙන බව දැනුම් දී තිබෙනවා. මේ ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පවත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින්. 1 සැප්තැම්බර් 2011 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වන බවයි සඳහන් වන්නේ. මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට අහෝසි කර තිබූ අතර සුවයලිත් 2015 වසරේ ජනවාරි 1 වෙනිදා සිට එය යලි ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි 1 වෙනිදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වුණා. මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් 74%කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබා දී තිබෙන බවයි තහවුරු වන්නේ. නව ගැසට් නිවේදනයට අනුව මින්පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප් නොලැබෙනු ඇත. සීක්‍රට් නිවුස් රැදෙනු ඔබට බෙහෙවින් ස්තුතියි. සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර අභියා රැඳී සිටින්නේ.